අපේ ගෙදර යහපත් තැනක් සතුට පිරුණු තැනක් බවට පත් කරන්න අපේ ගෙදර YouTube නාලිකාව හරහා අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. ඉතින් අද දවසෙත් අපි සූදානම් මේ පිළිබඳව කතා බහ කරන්න රටක් ලෝකයක් ආදරයෙන් පිළිගන්න ආදරයෙන් ගරු කරන මිගලැවි කුමාර වෙද මහත්තය හොයාගෙනාව. කුමාර වෙද මහත්තය ආයුබෝවන්. ආයුබෝවන්. දැන් ඔබතුමාටම යොමු කරන්න කියලා ප්‍රශ්න මාලාවක් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ බොහෝ දෙනෙක් දානවා. මේක කුමාර වෙද මහත්තයටම යොමු කරලා අපිට පිළිතුරක් ලබා දෙන්න කියලා. එයින් එක ප්‍රශ්නකින්ම මම අද දවසේ අපේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කුමාර වෙද මහත්තය, දැන් බොහෝ දෙනෙක් කියලා තියෙනවා සමහර ගෙවල්වල ඉන්නවා රෝග සඳහා නැත්නම් කිසියම් අසනීපයක් සඳහා කොයි තරම් ප්‍රතිකාර කළත් සමහරලාට ආයුර්වේද වෙන්න පුළුවන්, දේශීය වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්, විවිධ ප්‍රතිකර්ම ඔස්සේ ප්‍රතිකාර කළත් සුව නොවන රෝගීන් සමහරට දරුව වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. මෙන්න මේකට මොකක් හරි හේතුවක් තියෙනවද කියලා තමයි ඔවුන් අහන්නේ. ඒක වෙලා තියෙන්නේ අමිල ඒ වගේ භූමි තියෙනවා. මම ගොඩාක් දුරට ඔක දැකලා තියෙනවා. සමහර භූමි තියෙනවා හැම වෙලෙම ලෙඩ. ඒ ඒ භූමිය වල ලෙඩ වරන්නේ. ඔය පළවෙනිම හේතුව තමයි ඔය භූමිය වල තියෙන අමනුෂ්‍ය දෝෂ. භූමියට සෙත් සාන්තියක් කෙරුවොත් සමහර අවස්ථාවලදී මේකෙන් මිදෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවක ඉන්න කෙනෙක් සෙත් සාන්තියක් කෙරුවොත් මේකෙන් මිදෙන්නත් පුළුවන්. දැන් එහෙ භූමිය දැකලා මම දැකලා තියෙනවා ගොඩක් දුරට තාත්තා සමහරට ලෙඩ වෙලා නැති වෙනවා. ඒ නැති වෙලා සමහරට මාස 3ක් යන්නේ අම්මටත් වෙනවා. ඔව්. අම්මා සමහර විට නැති වෙලා ටික දවසක් යනකොට මේක දරුවටත් මෙහෙම මෙහෙම මේ සමහරට දරු මුණුබරුන්ටත් එක්කෙනවා. එහෙම කට්ටි මංගාවට එනවා. එහෙම ඇවිල්ලා තියෙනවා. මේ මෑතකත් එහෙම සිදුවීමක් වුණා. ඒ වෙලා තියෙන්නේ ඒ භූමි වලට යම් කිසි විදිහේ තියෙන අමනුෂ්‍ය බලපෑම් තමයි මේ මිනිසු ලෙඩ කරන්නේ. ඔය කියන විදිහේ තැනක් ඔය හොඳට හොයලා බලන්න හරි අඳුරු තැන් ඔය. ඒ කියන්නේ අය මේ කියන්නේ මේ 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 පැත්ත දන්න කෙනෙක් විතරක් ඕක ගිහින් දකින්න නෙමෙයි, ඔයාට උනත් මේක බලන්න පුළුවන්. ඒ එහෙම භූමි මම දැකලා තියෙන හරි අඳුරු. ඒ භූමියකට ගිහින් වැඩි වෙලාවක් අර යහපත් කෙනෙකුට ඉන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ගෙදරක් ඇතුළට සමහරට යන්න හිතෙන්නේ නැහැ. ඒ වෙලා තියෙන අර බලවේග විසින් අර භූමිය ග්‍රහණය කරගෙන තියෙනවා. දැන් ඇත්තටම කුමාර වේද මහත්තය කියපෝ කාරණාව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අපි අහලා දැකලා තියෙනවා සමහර නිවාසවල මුලින්ම වැඩිහිටියෙක් මරණයටපත් වෙනවා. මාස 3ක් වගේ නැත්නම් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත තව කෙනෙක් ඔන්න ඔය වැනි තත්ත් අපිට ඇත්තටම සමාජයේ අහන්න දකින්න ලැබිලා තියෙන දේවල්. දැන් ඔබතුමා කියපු කාරණාවක් තමයි දැන් මේ ගෙවල් වල ඇත්තටම බැලු බැල්මටම පේරෙනවා අඳුරු গুপ্ত ස්වභාවයක්. ඇත්තටම කෙනෙක්ට මේ දේ අඳුර ගන්න යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද? නැත්නම් තමන්ට මේ වගේ අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියන කාරණාව? ඒ තමන්ට එහෙම අමනුෂ්‍ය දෝෂයක් එහෙම නැත්නම් තමන්ගේ භූමියට එහෙම අමනුෂ්‍ය දෝෂයක් තියෙන බව හොඳට අඳුර ගන්න පුළුවන්. නිතර ගෙදර යම් කිසි විදිහකින් ලෙඩ වෙනවා. නිතර අමල ගෙදර මිනිස් කියන්නේ ගෙදර ඉන්න කවුරු සතෙක් හරි කමන්නේ ලෙඩ වෙනවා. එතකොට මොනවා ගෙනවත් මේ ගෙදර රඳින්නේ නැහැ. එතකොට යම් කිසි විදිහ අපි කිව්වොත් හරි හම්බ කරන ගෙනලා තියෙන මුදලක් දෙවෙනි දවස් විතර බලපුවම වෙච්ච දෙයක් නෑ. ඒ කියන්නේ එයාලා දන්නෙත් නෑ මේකට වෙච්ච දේ. ඒ වගේ නිකන් අර පිච්චිලා වගේ. දැන් ඔය එක පැත්තකට විතරක් නෙමෙයි ඕක බලපාන්නේ. හැම එතකොට ගෙදර සත්තු සමහරට අපි කියමුකෝ වෙන සතෙක් හරි මොකෙක් හරි මේ භූමියට ආව කියලා සමහරට මේ සතා උඩු බුරනවා. ඒ අමනුෂ්‍ය දෝෂ තියෙන භූමියට සමහරට ආපු ගමන් එකපාරක් බය වෙලා ගැසිලා සමහරට බල්ලෙක් වගේ ආවොත් ගැසිලා පයින් පටස් ගන්න. ඒ ඒ ඒ පයින් දැන් අපි කියමුකෝ ගහක් තිබ්බ සමහරට ඒ ගහ කවදාවත් හැදෙන්නේ නැහැ. සමහරට ගස් මැරිලා. කියන්නේ මේ අර වතුර නැතුනේ මේක බලානිද්දිම කනහට වෙලා යනවා. ඒ කියන්නේ ඒ එහු භූමියේදී අර මේ යම් කිසි විදිහකින් පැලයක් හිටවලා අපිට ඒ පැලේවත් ලොක් කරගන්න බෑ. එතකොට සමහර අවස්ථාවලදී මේ 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 භූමියේ ඉන්නකොට දැන් අපි කියමු බාහිර කෙනෙක් ඇතුළේලා ඉනකොට වැඩි වෙලා ඉන්නේ සමහරට ඒ ඉන්න කෙනාගේ ස්වරූපය වෙනස් වෙනවා. සමහරට gedare අපි කියමු 4 දිනක් විතර ඉන්නනම් විනාඩි 5ක් ඒ 4 දෙනා කතා කරොත් මොන හරි ආරවුලක්. එතකොට හේතුවක් නැහැ එක්කෙනෙකුට එකපාරම කේන්තියක්. කේන්ති කියපුවම අරක ලොකු කලබලයකින් තමයි මේක ඉවර වෙන්නේ. සමහර නිතර හැප්පෙනවා, පෙරලෙනවා, වැටෙනවා, ලේ හෙල්ලෙනවා, මොනවා කරන්න ගියත් සමහර ලේ සෙලවීම් වෙනවා. ඒ එහෙම වෙන්නේ ඔන්න ඔය සාමාන්‍ය ලක්ෂණ ටිකක් මම කිව්වේ. සමහර නිදියා නැද්ද හිටපු ගමන් ගස් ගැස්සෙනවා. සමහර පොඩි දරුවෙක් උනත් හිටපු ගමන් රෑ 12ටකට විතර අසීමිත විදිහට කෑ ගහන්න පටන් ගන්නවා. ඒ එහෙම යම් කිසි විදිහ ඔය සාමාන්‍ය විදිහ ලක්ෂණ ටිකක් මම කිව්වේ. එහෙම තියෙනවනම් ඒ භූමිය අපි හරියට මඳුර ගන්න පුළුවන්.
මෙන්න මේ භූමිය අමනුස්ස බලවේගයක් සැරිසරන භූමියක්. දැන් ඇත්තටම ඔබේ නිවසට නැත්තම් ඔබට හෝ ඔබේ නිවස නිවාසය පිහිටි භූමියට යම්කිසි එවැනි අතුරුවාන්තරාවක් තියෙනවා නම් එවැනි අමනුෂ්‍ය බලපෑමක් දෝෂයක් තියෙනවා නම් කොහොමද ඔබට මේක හඳුනගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව කුමාරවේද මහත්තය සඳහන් කළා. දැන් ඔබ බලාපොරොත්තු වෙන්නේ දැන් මෙවැනි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් නැත්තම් නිවසේ සමාජිකයෙක් නිවසේ භූමිය නිවසේ පිහිටි ප්‍රදේශය මෙන්න මේ වගේ ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා නම් මේන් මිදෙන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද කියන කාරණාව තමයි දැනගන්න කැමති. අමිල දැන් අපි බෞද්ධ වශයෙන් බෞද්ධ විතරක් නෙමෙයි මේ සියලු දෙනාට කරන්න පුළුවන් අපේ බොහොම බලගත් විදිහේ පිරිත් තියෙනවා. ඔව් අපි ඒ පිරිත් අපි මේ හරියට ප්‍රයෝජනෙට ගන්න නැතිකමයි මේ දෝෂවලට පළවෙනිම හේතුව. ඒ කියන්නේ මේ සමහර විට අර ටීවී එකකින් හරි රේඩියකින් හරි අහනවා වගේ ඔබ මේක සජ්ජායන කන්ද. සමහර විට පිරිතක් 108ක් කිව්වොත් ඔයා හිතන්නේ කොච්චර බලයක් එනවා කියලා. මන්තරයක් 1000ක් විතර ජීවම් කරන බලයක් එනවා පිරිතක් සාමාන්‍ය 108ක් කිව්වොත්. ඒ කාරණීය මෙත්ත සූත්‍රයේ එහෙම නැත්නම් ජලනන්දන පිරිත වගේ සාමාන්‍ය 108ක් කියන්නත් බෑ. ජලනන්දන පිරිත හරිම දන්න කෙනෙකුට හුතකට අර නිතර නිතර භාවිතා කරපු කෙනෙකුට විතරයි එක දිගටම කියන්න පුළුවන්. එහෙම නැත්නම් එක දිගට කියන්න බෑ. ඒ ජලනන්දන දහනක් තියෙනවා. ජලනන්දන දහන වගේ ඔබ හොයලා කියන්නේ ජලනන්දන දහන සමහරු දන්නෙත් නෑ. ඒ කියන්නේ මම ගොඩක් දෙනෙකුට කියලා තියෙනවා ඔයා මෙන්න මේක පාවිච්චි කරන්න කියලා. එහෙම එකක් දන්නේ නෑ. අමාරු. ඒ එහෙම බැලුවොත් මේ ජලනන්දන පිරිත හරි එහෙම නැත්නම් අඟුලිමාල පිරිත. අඟුලිමාල පිරිත ගන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. දැන් මේක භාවිතා කරන්නේ අපි ගැබිනි මවුරුන්ට විතරක් නෙමෙයි. මේ අඟුලිමාල පිරිත හැම දෙයකටම ගන්නවා. අමනුෂ්‍ය දෝෂ වලට ගන්නවා. gedara ශ්‍රියාව වැඩි වෙන්න ගන්නවා. එතකොට ලෙඩ රෝගයක් මොන හරි තියනවා නම් තෙල් සාත්තු කරලා ගන්නවා. එතකොට අමනුෂ්‍ය බයක් තියනවා නම් ඒකට නූලක් ජීවම් කරලා නූල් හත පොටකට ගැට හතක් ගහලා මේකින් යම් කිසි විදියකින් හත් වරක් විතර ජීවම් කරලා බැන්දොත් ඒ අමනුෂ්‍ය දෝෂ නැති වෙනවා. ඉතින් මේවා හැම දෙයකටම භාවිත කරන්න පුළුවන්. එතකොට ඔබ ඒ අඟුලිමාල පිරිත වගේ බොහොම බලගත් පිරිතක් නිතර නිතර ඔබ බුදුන් වදිනකොට හෝ ඒ ආගමික වතාවත් කරනකොට කියන්න ඕන. ඒ කියනකොට එක්ක හඳුන් තෙල් නැත්නම් තැඹිලි තෙල් නැත්නම් මොනෝහර පිරිසුදු තෙල් జాතියක් ඔබ තියාගන්න. ඒ තියාගෙන නූල් ටිකුත් තියාගන්න. දැන් මේක නිකම්ම කරන්න යන්න හොඳ නැහැ. දැන් අපි සමහර වෙලාවට බුද්ධ පූජාව දිනා බුදුන් වදිනවා. ඒ අවශ්‍ය පිරිත් සජ්ජායනා කරන ආපව වෙනවා. එහෙම බෑ ඒකට Tamanට හදිසි වෙලාවට ගන්න. එහෙම නැත්නම් ලෙඩකට එහෙම නැත්නම් දරුවෙකුට සම්මුඛ පරීක්ෂණයකට මොනෝහරි දෙයකට යනකොට අර දෙමාපියන්ට තියෙනවා ඒ දරුවට සෙත් සාන්තියක් කරන්න. ඒකටත් භාවිත කරන්න පුළුවන්. ඔය මම කියන විදිහ ඔය දෙක හදාගත්තොත් මම දුම්බල සාම්ප්‍රාණි මගේ එකට කරලා හදාගත්තොත් ඒ භූමියට ඇල්ලුවොත් නොකොඩවා මාස එකම ආරක් දෙකක් අනිවාර්යෙන් තියෙන අමනුෂ්‍ය දෝෂ නැති වෙනවා. තියෙන යම් කිසි විදිහේ යාදෙන්නේ නැති ගතියක් තියෙනවා නම් ඒ භූමිය යාදෙන්න පටන් ගන්නවා, සරු වෙන්න පටන් ගන්නවා. ඒ භූමියෙන්ද යම් කිසි වැඩකට අත ගැහුවොත් ඒ වැඩේ එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේ බලගත්තු පිරිත් ඇත්තටම ගියොත් අපේ කට්ටිය භාවිතා කරන්නේ මේවා වචනයකට නෙමෙයි සීමා කරන්නේ මේවා ක්‍රියාවෙන් කරන්න. ක්‍රියාවට නගන්න ඕන දේවල් ක්‍රියාවට නගන්න නැතුව අපේ කට්ටිය පසුතැවෙන්නේ. මේ දුක් විඳින්. ඉතින් මේවා ධ්‍යාන හරියට ගියත් මුලන ඇත්තටම ගියොත් ප්‍රශ්න නැහැ. දැන් ඇත්තටම හොඳ උදාහරණයක් දෙන්නත් තියෙනවා. දැන් බෞද්ධාගමේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඔබතුමා ගාවට බොහෝ විවිධ ආගම් අදහන විවිධ පුද පූජාවන් සිදු කරන පිරිසක් ඉන්නවා. මේ හැම කෙනෙකුටම මේක අත්දැක බලන්න පුළුවන් නේද? ගොඩක් දෙනෙක් මේ බෞද්ධයන්ට වැඩි කරන්නේ මේ කියන්නේ වෙනත් ආගම් මේ අදහන කට්ටිය. ඒ ගොඩක් දෙනෙක් මං ගාවට එනවා. මේ කියන්නේ මේ බෞද්ධයන්ට වැඩිය මේ බෞද්ධ දේවල් අදහන වෙනත් ආගම් වල කට්ටිය ඉන්න ගොඩාක් දෙනෙක් මේ බුදුදහමට නැඹුරු වෙගෙන එනවා. එතකොට ඒක නැඹුරු වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඕන කෙනෙකුට මේක අදහන්න පුළුවන්. ඕන කෙනෙකුට මේ ධර්මයේ තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. කාටවත් එපා කියන්න බෑ. එතකොට එයාලත් කැමති මේකට. ඇත්තම කිව්වොත් එයාලත් මේකට කැමති. මේ තියෙන වතාවත් මේ තියෙන පුද පූජාවල් කරන්න එයාලා හරි ආසයි. ඇත්තටම දැන් අද දවසේ වැඩසටහනේ විශේෂත්වය වෙන්නේ අපි අර අමනුෂ්‍ය දෝෂයක් කියන්නේ මොකක්ද කියන කාරණාව ඔබට ඉතාම හොඳින් පැහැදිලි කළා. ඔබට ඔබ ඉන්න පරිසරයට ඔබේ නිවසට නිවස පිහිටි භූමියට යම්කිසි අමනුෂ්‍ය දෝෂයක් ඇති වෙන්නේ කොහොමද? එහෙම ඇති වුණොත් කොහොමද ඒක හඳුනගන්නේ කියන කාරණාවට උදාහරණ රැසක් කුමාරවේද මහත්තය ලබා දුන්නා. ඒ වගේම තමයි එවැනි අතුරු ආන්තරාවක් තියෙනවා නම් කොහොමද ඒන් වැළකීලා ඉන්නේ කියන කාරණාව පිළිබඳවත් කතා බහ කළා. මේක ඔබ හැමෝටම පොදුයි. ගෙදරකට විතරක් නෙමෙයි ව්‍යාපාරික ස්ථානයකට නැත්නම් ඔබ ලංකාවේ හෝ පිටරටක හෝ කොහේ ඉන්න කෙනෙක් වුණත් ඔබට මේක බලපාන්න පුළුවන්කම තියෙනවා. කුමාර
අමාරුද මත මෙන්න මේ ප්‍රශ්නෙත් අර බොහෝ දෙනෙක් කියන කාරණාවක් මේ ඉස්සරහා දොරින් අරගෙන එන සල්ලි නැත්තම් යම් දෙයක් අරගෙන එනවා නම් පිටිපස්ස දොරින් ඒක ඉක්මනින් නැති වෙලා යනවා කියලා. මේකටත් ඔය කියන අමනුෂ්‍ය දෝෂ බලපානවා ඇති නේද? බලපානවා. භූමිය දුර්වල කරනවා. භූමිය දුර්වල කළොම එහු භූමිය ඉඳන් කවදාවත් දිනු වෙන්න බෑ. ඒ භූමියක ඉඳන් මොනනම් ගමනක් යන්න පටන් ගන්න කියන්නේ යන්න බෑ. දරුවෙක් සම්මුඛ පරීක්ෂණයට ගියොත් ෆේල්. ඒ කියන්නේ මොනෝහරි සුභවාදී වැඩකට ගියොත් අනිවාර්යෙන් අසාර්ථකම තමයි. ඒකයි අර මුදල් ගේන එක, ඒ කියන්නේ මුදල් ගෙනවත් මං කිව්ව අර පිච්චිලා යනවා වගේ කියලා කියන්නේ. අන්න ඒක හොයන්න බෑ වෙච්ච දේ. ඈ දැන් අපි කිව්ව රුපියල් 50,000ක් ගෙදරට ගෙනලා ඇතුළට තිබ්බම දවස් 3කින් 4කින් බලන්න කියන්නේ. ඔය ගිනාපු වෙලේ ඉඳන් එකෝ ගෙදර දරුවට ලෙඩ. එහෙම නැත්නම් මොනෝහරි වාහනේ කැඩෙනවා. එළියට දාපු ගමන්. ඉතින් ඔය වගේ දේවල් වෙලා කොහොම හරි අරක නැති වෙන කම්ම මේ දෙවෙනා. එතකොට ඒ සමහරට මහත්යක් දැන්නෙත් නැහැ සල්ලි ටිකට වෙච්චිදි. ඉතින් ඒ වෙලා තියෙන අර භූමිය තියෙන අර අමනුෂ්‍ය බලවේග මේ භූමිය ග්‍රහණය කරගෙන ඉන්න හින්දා. ඉතින් මේකයි විසඳ ගන්න ඕන. දැන් ඇත්තටම මේ කියපු කාරණාත් එක්ක සියල්ල අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ගෙදර සමාජිකයෝ සියලු දෙනාම සතුටින් ඉන්න එක. ගෙදර ශාස්ත්‍රීය වෙන එක. ගෙදර සාර්ථකත්වය උදා කරගන්න එක. ඉතින් අපේ ගෙදර YouTube නාලිකාවෙන් ඔබේ ගෙදර සතුට වෙනුවෙන්, සාර්ථකත්වය වෙනුවෙන්, විශේෂයෙන්ම නිරෝගීකම වෙනුවෙන් බොහෝ දේවල් කතා බහ කරනවා. ඉතින් ඒ ගැන උනන්දුවක් දක්වන ඔබට අද කුමාරවේද මහත්තයා තවත් සුවිශේෂ පිළිවෙතක් පිළිබඳව කියලා දෙන්න සූදානම්. ඇත්තටම කිව්වොත් තමයි මේ අපි ගොඩාක් දෙනෙක් දන්න දේවල් මේ අපි දැන් මේ කියන්නේ. දන්නවා වුණාට දන්නේ නැහැ වගේ ඉන්නවා. දැන් අපි ගොඩක් කට්ටිය එහෙමනේ. දැන් මේවා දන්නවා මේ විස්තර නමුත් දන්නේ නැහැ වගේ අපි ඉන්නවා. දැන් අපි ගෙදරක හදන දැන් මම ගිය සැරේ කිව්වා මේ කරඳ ගහක් හිටවන්න කියලා. දැන් මම අද කියන්නේ දැන් මේ කොමාරිකා කියන ශාකේ දන්නවා අහලා තියෙනවා. ඉතින් මේ කොමාරිකා කියන ශාකේ බොහොම සුභවාදී ඒත් එක්කම ගෙදරකට ඉතාම යහපත් ශාකයක්. ඉගෙනේ මේ මේ කොමාරිකා ශාකේ හැම පැත්තෙම ගත්තොත් බොහොම සුභයි. ඒ කියන්නේ මේ මේක යොදා ගන්න අපි හැම දෙයකම කොමාරිකා ශාකේ ඇත්තටම කිව්වොත් ගෙදර ඉස්සරහම පේන්න තියෙනවා හොඳයි. බොහොම ඒ කියන්නේ දකින්න කෙනෙකුට උනත් බොහොම ප්‍රිය දසුණක් ඒක. ඒත් එක්කම ඒකේ තියෙන ඖෂධීය ගුණය අසීමිතයි. ඖෂධීය ගුණයම සමහර කෙනෙකුට දන්නේ නැහැ කියනකොට මේකේ තියෙනවා ගෙදරකට එන ඇස්වාහකටවා දෝෂ පවා නැති කිරීමේ මහා අමුතුම ශක්තිය. දැන් මේක කවුරුත් දන්නේ නැහැ. ඔය මම කියන්නේ ඇස්වාහකටවා දෝෂ යම් කිසි විදිහේ අපි කියමු ගෙදරට කරලා තියෙන අනවින කොඩිවින හූනියම් බන්ධන පවා සමහර අවස්ථාවලදී මේ කොමාරික ශාකයක් ගෙදර තියලා ඒකේ ටිකක් අරගෙන වතුර එක්කට දාලා වටේට ඉස්සොත් එහෙම අර තියෙන ඇස්වාහකටවා දෝෂ අමනුෂ්‍ය දෝෂ හදි හූනියම් බන්ධන පවා නිතර නිතර කෙරුවොත් මාසෙකමාරක් දෙකක් නැති වෙලා යනවා. එතකොට මේ මේ මේවත් අපේ පැරන්නෝ කියලා දීපු දේවල් මේ බොහොම බලගත්තු කෙම් ක්‍රම නෙවුවා. එතකොට මේ කෙම් ක්‍රම ඇත්තටම කිව්වොත් දැන් ඉන්න කට්ටිය භාවිතා කරන්නේ නැහැ. ඒ භාවිතා කරන්නේ නැති හින්දා දැන් ඉන්න මිනිසුන්ට ප්‍රශ්න වැඩි. ඉතින් අපිට මේවා භාවිතා කරන්න පුළුවන්. දැන් මේවා අපින් එකින් එක කියලා දෙන්නේ ඇත්තටම දැන් තරුණ කෙනෙක්ගෙන් අහන්න බලන්න මේක දන්නවද කියලා. කොහොම හරි කාලයක් දැක්කොත් කියනවා මේක අහවල් ලෙඩේට හොඳයි එච්චරයි. එතනින් එහා දෙයක් දන්නේ නැහැ. ඒ හේතුව තමයි අපේ පැරන්න ඔය කියපු දේවල් අහගෙන ඉඳලා නැහැ සමහරවිට. නැත්තම් තමන් ඊට වැඩිය දන්නවා කියලා හිතනවා. ඊට වැඩිය දැනගන්න පුළුවන්. නමුත් ඒකත් ටික අත්දැකීම් වටනවනේ අපිට. නේද? යාචකයෙක් වුණත් අත්දැකීමයි අපිට වටින්නේ. නේද? ඒ යාට වුණත් අපි ගරු කරන්න ඕන. ඉතින් ඒකයි අපි ඉගෙන ගන්න ඕන මුලින්ම. ඒ හින්දා මේ කියලා දෙන දේවල් සමහර අවස්ථාවලදී ඔබ අත්හදා බලන්න. අත්හදා බලලම අපිට කියන්නකො මාස 3ක් විතර ගියාට පස්සේ. ඇත්තටම. තමන්ගේ ශේෂ්ත්‍රයට ආදරය කරන, තමන්ගේ ශේෂ්ත්‍රයට ගරු කරන ඒ ශේෂ්ත්‍රය හරහාම බොහෝ ජීවිත සුවපත් කරන්න උත්සාහ කරන, ඒ සුවපත් කරලා සාර්ථක ජීවිත අත්විඳින බව අපිට පෙනෙන මීගලාවේ කුමාරවේද මහත්තයත් එක්ක අපි කතා බහ කළේ. ඉතින් බදාදා සෙනසුරාදා ඉරිදා දිනයන්හිදී එතුමා මුණ ගැහෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. තිරේ ඔබට දුරකථන අංක ඔස්සේ එතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි තවත් දවසක අපේ ගෙදරින් එතුමත් එක්ක කතා බහ කරමු. අදට සමුගන්නවා. ඔබට සතුටු පිරුණු හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.